සම්පත් පුතා කොයිද යන්නේ? තවමට. මොකටද? දයස් මහප්පගේ වැඩකට. මොකද්ද වැඩි? මේක බෙටින් සෙන්ටර් එකට දෙන්න කිව්වා. මෝඩයා. යන්න කිව්වේ ගෙට. විනාශ කරන විතර නෙමෙයි අපේ දරුවත් විනාශ කරන්නයි හදන්නේ. ලෙඩක් දුකක් වෙලාවක හදිසි පණිවිඩයක් කරගත්තාම ඔහොම කතා කරන එක වැරදි නේ මස්සිටි. මොකද දැසේ යෝ මේ කරපු කැත වැඩේ? අපි ළමයි හදන්නේ ඔවගේ ජරාවර කරවගන්න. මොකද්ද කැත වැඩේ? ජරා තමයි ළමයි යවපෙ. මෙදින් සෙන්ටරේ මොකක්ද තියෙන ජරාව? එතන මේස තියෙනවා. පුටු තියෙනවා. මිනිස්සු ඉන්නවා. රිසල්ට් එක ඉන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන්. මොකද්ද එතන තියෙන ජරාව? සම්පත් අතේ රේසොටු පොඩ ජරා තුන්දරකට හරි කියලා දැයිසය කියන්නේ? දැන් කඩදාසියක ඉංග්‍රීසියෙන් ලිව්වහම ඒක ජරාවක් වෙනවා නේද? ඔය පරික්ෂාම් කරන්න හදන ළමයාගේ ඉංග්‍රීසි පොතක් ජරාවක් වෙන්න ඕන. මොකද දෙකේම තියෙන ඉංග්‍රීසියක් උන්නේ. මොකද දැන් මේ කතාව තේරුණා? වැරදි වැලිට් කරලා මෙතන ආමංග දාන්නේ. දාසිතන්නේ අහිංසක ළමයා බෙටින් සෙන්ටර් එකට ආවද හරි කියලාද? බලන්න සුදු මාමේ අපිට අතෝරින් කරලා තියෙන වැඩ. අහිංසක පුංචි ළමයා. එවන මූණ පුරාම රැවුල. නේ. වැරද්දක් කළා නම් සමාව. එහෙම නැත්නම් අඩු ගානේ කටපියාගෙන ඉඳි කියන එකයි. ළමෙක් නොමග් ගියාම ඒක අමාරුවෙන් දෙමව්පියන්. තමයි මම කමකට නැති මිනිහෙක් නේ. හරි හරි පරිස්සම් කරලාම හදමුකෝ. අපි දකින්නේ අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. එතකන් ඉතින් අපි පණ පිටින් ඉඳීවිනේ. මං සම්පත්තත් මේ ගැන තරවට කරන හොඳින්. සයිය කරලා තියෙන මහ කැත වැඩක් නේ. මොකද කරපු කැත වැඩේ? රේසොටු දාලා අපි පුතා වෙලා තියෙන්නේ. ඔහොම ගියොත් අපි පුතා වදා ගන්න හම්බ වෙන්නේ නැහැ. දැයිසයක තාත්තා හදන්න තියෙන මවකව මේ ගෙදරින් එනවල දාන්න. උණ හැදලා නැගිට ගන්න බැරුව ඉන්න මිනිහට එක එක පද හදන්න එපා. මේ කසාය තමන්නේ තයාට. උණ හැදුනට සිහිය තියෙන රේසොටු පොලේ. මොකක් හරි වැරද්දක් කරලාගෙන මේ මනුස්සයර බැරවැණ ඉන්න එක තමයි මේ ගෙදර හැමෝගෙම වැඩේ. මොන කර්මයක්ද මන් දන්නේ. විලි ලැජ්ජාව කියලා ගන්න නැද්ද? මොකද නැත්තේ? තියෙනවා. තියෙනවනේ මේක එක්කනේ කතන්දර හරිය. හන්දියන සම්පත යවපු එක ඔය තරම් උඩයන් එකක්ද? හැමදෙයක්ම වෙන්නේ මගේ වැරද්ද. මම මේ ගෙදරට ආපු දායි නම් හැමෝම හදන්නේ මාව කන්න. සම්සන් මාව කියලා එකක් ඉන්නවද? ඌ එන්නේ මගේ ඇඟට. නෑන් ලවෙන්නේ කුයි මසිනේ කුයි ඉන්නව උන් එන්නේ මගේ ඇඟට. තමුසෙන්නත් මගේ ඇඟට. ආත්ම කරුවේ තියාගෙන ඉන්නත් එක වැරද්දනේ. නෑදෑත් එක ජීවත් වෙනවට වැඩිය හොඳයි බෙල්ල ගලක් බඳගෙන මූදේ පයින් එක. ඉතින් පයින්වකෝ. හැමදෙයක්ම බයින් අපිට බයි. මොනවා වුණත් අද හෙට මම මේ ගෙදරින් යනවා. මං කැමති නෑ මේ ගෙදර ඉන්න. මේකේ අපේ නම් අපිට ඕන හැටියට ඉන්න පුළුවන් කම තියෙන්න ඕන. ගේ නිදහස දිදාට මට ඇවිල්ලා කියනවා. එදාට මම එන්නම්. නැත්නම් තමයි ඕනෙක දෙයක් ගහගන්න.
මං තදින්ම විරුද්ධ වෙනවා කුසුමලතාලා ආයෙත් පාරක් මේ ගෙදර පදිංචියට එනවට. මමත් අම්මට කිව්වා. අභියාචන ඉදිරිපත් කරන්න කිසිම උවමනාවක් නැහැ. මං තදින්ම විරුද්ධයි. මේක අපේ ගේ. මෙතන වැඩ සිද්ධ වෙන්න ඕනේ අපිට ඕන විදියට. කීපවතාවක් මේ නිවසින් පිටව ගිය කුසුමලතා සිය පවුල සමග යලිත් මෙහි නැත. සුධර්මා හා සුමනදාස පමණක් නොව තවමත් අවිවාහක නන්දනීද මෙයට විරුද්ධ වන බව මම දනිමි. ඇතැම් විට දල්සියක්කාද කැමති වනු ඇත්තේ කුසුමලතාගේ පවුල විසිරී යාම වළක්වන්නට විය හැකිය. තම තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරගනු සඳහා මහත් වූ අරගලයක යෙදී සිටින්නේ එකම අම්මාගේ දූ දරුවන් නොවේද?